ඉතින් සියලු දෙනාටම සුබ දවසක් කියලා පිළිගන්නවා පහලගේ YouTube channel එකට. ඉතින් අද මම ළඟ තවත් interesting video එකක්. අද මම ඔයගොල්ලෝ මේ video එක කියලා දෙන්නේ කොහොමද ඔයාගේ පරිගණකය, තමගේ laptop එකේ වෙන්න පුළුවන් use කරන desktop computer වල BIOS reset කරන එක සහ BIOS reset කරන එකේ තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියන එක තමයි අද මේ video එක අපි කතා කරන්නේ. එහෙනම් video එක පටන් ගමු. හරි අලුතින් මොකද්ද මේ BIOS reset කරනවා කියන්නේ? අතන BIOS reset කරනකේ ඇති වෙන ප්‍රයෝජනෙ මොනවද? ඉතින් BIOS reset කරන මොකද්ද එතන වෙන්නේ? මේ කරන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ සම්පූර්ණ අන්තර්ගත වෙන්නේ. ඉතින් මම මුලින්ම කියවෙන BIOS reset කරනවා කියන්නේ අතන මොකක්ද වෙනවද කියන්නේ? BIOS reset කරනවා කියන්නේ උදාහරණයක් ගා මේ වෙද්දී use කරන ඇත්තේ කායෙන් හරි මිලදී ගත්ත පරිගණකයක් වෙන්න පුළුවන්. එහෙනම් තුන් යා මේ වෙද්දී use කරන ඇත්තේ කායෙන් හරි මිලදී ගත්ත නැත්නම් කවර reuse කරපු laptop එකක් වෙන්න පුළුවන්. ඉතින් අපිට මේ laptop එකක් වෙන්න පුළුවන් desktop එකක් වෙන්න පුළුවන් කායෙන් හරි reuse ആയി මිලදී ගත්තම අපිට අනිවාර්යයෙන් හිතනවාගේ BIOS reset කරගන්න. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ BIOS වලට අනුව තමයි ඔයාගේ PC එක configuration එක එදා තියෙන උදාහරණයකට BIOS එකට අනුව සමහරක් වෙලාවට ඔයා use කරපු PC එකත් මිලදී ගන්නකොට එයා දීලා තිබ්බ BIOS වලින් උදාහරණයක් විදිහට එයා මුලින්ම බූට් වෙන දේ තිබ්බේ CD DVD drive එක කියමුකෝ. එතකොට ඔයාට ඕනි මුලින්ම බූට් වෙන ඔයාගේ SSD එකක් වගේ එකක් ඔයා සම්බන්ධ කරලා තිනු. ඔයාට ඕනි ඔයාගේ මේ SSD drive එක මුලින්ම බූට් වෙන්න වැඩ කරන්න. ඉතින් මේ වගේ තැන්වලදී අපිට මුලින්ම සිද්ධ වෙනවා BIOS එක reset කරගන්න. එතන මේ reset කරාම වෙන්නේ ඔයා මේ වෙද්දි motherboard එක කඩෙන් අලුතෙන් ගත්තට පස්සේ ඔයා දැකලා ඇති motherboard මුලින් ගත්තට පස්සේ තියෙන පෙනුම. උදාහරණ මේ reset කරාට පස්සේ වෙන්නේ අර මේ විදිහ අපි දීලා තියෙන විධාන උදාහරණ විදිහට ඔයා XML profile එකක් වගේ load කරලා තිනවනේ ඒ load කරපු profile එක අයින් වෙලා සම්පූර්ණයෙන්ම board එක මිලදී ගදී තිබ්බ තත්වයටම පත් වෙන එක. මෙතෙන්දී ඔයා BIOS update කරලා තිනවනේ ඒ BIOS update එක නම් අයින් වෙන්නේ නැහැ. හැබැයි reset කරද්දි වෙන්නේ ඔයාගේ BIOS update එක අයින් වෙන්නේ නැති වුණාට අර මිලදී ගදී තියෙන විදිහටම XML profile එක ඒ විදිහටම සහ ඔයා config කරලා තියෙන ඒ විදිහටම reset කිරීම තමයි මෙතෙන්දී සම්පූර්ණ සිද්ධ වෙන්නේ. ඉතින් මේ reset කරන ගැතර ප්‍රයෝජන කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා use කරපු lap එකක් වගේ මිලදී ගන්න එක කියන්නේ. සමහර වෙලාවට මේ lap එකේ ගොඩක් වෙලාවට කට්ටි දාලා තියෙන දේවල් තමයි hard disk වගේ දේවල් සමහර කට්ටි දාලා තිනවා මුලින්ම boot වෙන DVD drive එක වගේ එකක්. එතකොට අපිට සිද්ධ වෙනවා ඔයා හිතුවරේ ඔයාගේ පරිගණකයට මුලින්ම DVD drive එකක් වගේ දාපු වෙලාවට ගොඩක් වෙලාවට පරිගණකේ Windows stuck වෙන්න බලනවා. ඉතින් මගේ DVD වගේ දාලා අපි මුලින්ම ඔන් කරද්දි මේ BIOS එක ගොඩක් වෙලාවට BIOS වලින් දීලා තිනවනවා මේ විදිහට ඔන් වෙන දීලා තින කොට. ඉතින් මම කියලා දෙන කොහොමද laptop වල BIOS reset කරන්න කියන එක. ඉතින් ඔයාලට ලේසියෙන්ම laptop එක නම් BIOS reset කරන්න තියෙන ලේසියම විදිහ තමයි ඔයාලම laptop එකේ CMOS බැටරිය ගලවන්න. ඉතින් CMOS බැටරිය ගලවලා තප්පර කිහිපයකට පස්සේ නැවත CMOS බැටරිය දාලා laptop එක ඔන් කරාම ඒ laptop එක reset වෙනවා. ඉතින් මේක motherboard වලට යද්දී වෙනස් වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි BIOS motherboard වල BIOS තියෙන ෆ්ලෑෂ් එකක් විදිහට. ඉතින් motherboard එක BIOS change කරාට පස්සේ මේක ෆ්ලෑෂ් memory එකෙන් save වුණේ හින්දා current එක ගියාට පස්සේ මේක ස්ථාවර විදිහට රඳාපවතිනවා. ඉතින් මේක විදිහින් ඉඳ අපිට mother සිද්දෙන motherboard එක නම් මෙන්න මේ විදිහට මම මේ පෙන්වන විදිහට තමයි reset කරන්න වෙන්නේ. ඉතින් ඔයාලා මුලින්ම සිද්දෙන මේ විදිහට මේ motherboard එකේ reset කියන switch එක කොහෙද CMOS clear switch එක කොහෙද කියලා අපි හොයාගන්න. ඉතින් මේ වගේ තමයි CMOS clear switch එක. ඉතින් මෙතන ඔයාලට පේන වේදී CMOS clear කියලා නැත්නම් BIOS reset කියලා නෙමෙයි තියෙන්නේ CMOS clear කියලා. ඉතින් මේ CMOS clear කියන එක මෙන්න මේ විදිහට jumper එකෙන් change කරගන්න. මේ jumper එකෙන් change කරලා PC on කරාට පස්සේ PC එක reset වෙනවා. ඉතින් මේ විදිහට තමයි BIOS reset වෙන්නේ. ඉතින් මේ reset කරලා ආයෙත් off කරලා අපිට පුළුවන් තිබ්බ විදිහට මර්ග jumper එක වෙනස් කරලා තියන්න. මේක දිගටම reset වෙයි ඕන නැහැ හින්දා ඒක නවත්ත ගන්න. ඉතින් මේ විදිහට තමයි desktop එක නැත්නම් ඔයාගේ laptop එක ලේසියෙන් BIOS reset කරගන්නේ. ඉතින් මම හිතන මේ වීඩියෝ ඔයගොල්ලන්ට යම්කිසි දල අවබෝධයක් නැත්නම් යම්කිසි අවබෝධයක් ඉන්නද කියන්නේ BIOS reset කරනවා කියන එක පිළිබඳව. ඉතින් මේ BIOS කියන එක වීඩියෝ playlist එකේ යම් තියෙන ඉතින් කොහොමද BIOS කියන දේ දැනගන්න ආසෙක් කියන ඒ list එක බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ හොඳයිද? comment section එකේ අඩුපාඩු comment දාන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝ හොඳ නම් like කරන්න, like කරලා share කරන්න අමතක කරන්න එපා. හම්බ වෙනකන් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට සුබ දවසක්.